नमस्कार विवा बुदुर्व नट समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दम्रुव नट समदा सदहम शरणयामि। नमस्कार विवा संगरुव नट समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुरुव नट समदा तिसारन शरणयामि। साधु साधु। අපට මේ ධර්මමාර්ගයේ මැනවින් පෙන්වා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සීලූම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ උතුම් සදහම් දේශනාවට අනුග්‍රහය දරන්නේ පහේ කිරමනාහෙල බකිනිගහවෙල පදිංචි පින්නත් ඩීඑම් නිලන්ත මහත්මා, එවගේම පින්නත් ආරෙම් ශ්‍යාමලි මහත්මිය, එවගේම ඩීඑම් සාරංගි දියණිය, එවගේම ඩීඑම් කවීෂ පුතුණුවන් ඇතුළු පවුලේ ඥාති හිති මිත්‍රාදී සීලූම දෙනා එකතු වෙලා ඉතින් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කර ගැනීමේ මූලික අරමුණ වන්නේ 2021 හතරවෙනි මාසේ 27 වෙනි දිනට 27 වෙනි දින මියපරලව ගිය ආර්.එම්. විජේපාල පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ මූලික බලාපොරොත්තුව ඇතිව. ඉතින් ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඔබ කවුරුත් දන්නවා නිතරම මේ ධර්මය තුළින් ඔබ අහලා තියෙනවා මේ සතරගත සත්වයකට මේ සතරගත සත්වයකට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ විදිහට ඉතින් කලාතුරකින් මනුස්ස ජීවිතයක් ලැබුණු සත්වයකට ඊටත් වඩා බොහොම කලාතුරකින් තමයි බුද්ධ ශාසනයක් මුණගැහෙන්නේ. ඉතින් පින්නත්නි, ඒ විදිහට බුද්ධ ශාසනයක් මුණගැහුණු කෙනෙකුට තමයි ජීවිතයට සැබෑ පිහිටක් පිළිසරණක් හදාගන්න අවස්ථාවක් උදා වෙන්නේ. ඉතින් පින්නත්නි, බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ශ්‍රවණය කරපු කෙනෙකුට හිතේ ආසාවක් ඇති වෙනවා, අනේ අපිටත් මේ ධර්මය අවබෝධ කරගන්න ඇත්නම්, අපිටත් මේ ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්න ඇත්නම් කියලා හිතේ ආසාවක් බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඉතින් පින්නත්නි, මේ විදිහට හිතේ ආසාවක් බලාපොරොත්තුවක් ඇති වූ පමණින් අපිට මේ සංසාර දුකින් නිදහස් වෙන්න එහෙම බෑ. ඒකට පින්නත් අපි තුල දියුණු කළ ගත යුතු ගුණධර්ම තියෙනවා. ඉතින් පින්නත් අද ඔබට මේ ලස්සන සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න අවස්ථාවක් උදා වෙනවා. අපිට මේ සංසාර දුකින් සදහටම නිදහස් වෙන්න ඒ මගට යොමු කරවන, ඒ මග දියුණු කරගන්න උපකාර වෙන කාරණා මොනවද කියලා ඔබට මේ සූත්‍ර දේශනාවෙන් දැනගන්න ලැබෙන. ඉතින් පින්නත් මේක හරීම ලස්සන දේශනාවක්. ඉතින් පින්නත් මේ භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්න පසුවිම් විච්ච එක්තරා සිදුවීමකුත් තියෙනවා. ඉතින් ඒ සූත්‍ර දේශනාවේ මුලින්ම තියෙන්නේ ඒ සිදුවීම. පින්නත් මේ දවස්වල අපගේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරේ මේගිය කියන තෙරුන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේට කලින් උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේ නමක්. පින්නත්නි, ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ වාලිකා කියන නුවර, ඒ වාලිකා කියන පර්වතය. ඉතින් ඒ නුවර අසලමයි ඒ පර්වතයේ තිබ්බේ. ඉතින් පින්නත්නි, ඒ කාලේ මේගිය ස්වාමීන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළේ. පින්නත්නි, දවසක් ඒ මේගිය ස්වාමීන් වහන්සේ
භාගතුන් වහන්සේ ළඟට පැමිණිලා භාගතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා භාගතුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා, ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ ජන්තු කියන ගමට පිණ්ඩපාතේ වඩින්න කැමතියි කියලා භාගතුන් වහන්සේට මතක් කළා. ඊට පස්සේ පින්නත්නි භාගතුන් වහන්සේ මේ මේගිය ස්වාමීන් වහන්සේට වද පැවසුවා, පින්නත් මේගිය යම් ගමනකට දැන් කාලය කියලා උපසිතුවා නම් ඒ දැන් කරන්න කියලා. ඉතින් පින්නත්නි ඒ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරාට පස්සේ මේ මේගිය තිරුණන් සුදේවරුවේ මේ සිවුරු පොරවගෙන පාත්‍රයත් අරගෙන පිණ්ඩපාතේ වැඩියා. ඉතින් ඒ ජන්තු කියන ගමට පිණ්ඩපාතේ වැඩිලා පිණ්ඩපාතේ කරගෙන පිණ්ඩපාතෙන් පස්සේ හවස් කාලේ දහවල් කාලේ මේගිය ස්වාමීන් වහන්සේ කිමිකාලා කියන ඒ ගන්තිරට වැඩියා. ගන්තිරට වැඩිලා ඒ ගන්තිරේ ඒ වෙලිතලාවේ උබඹුඹ සක්මන් කරන්න පටන් ගත්තා. ඉතින් පින්නත් නේ එතකොට මේ මේගිය ස්වාමීන් වහන්සේ මේ විදිහට සක්මන් කර කර ඉන්නද්දී මේගිය ස්වාමීන් වහන්සේට දකින්න ලැබුණ රමණීය අඹ වනයක්. ඉතින් මේ පින්නතුන් කලින් මේ සිදුවීම අහලා ඇති. ඉතින් මේ රමණීය වනය දැක්කට පස්සේ මේගිය ස්වාමීන් වහන්සේගේ හිතේ අදහසක් ඇතුණා, ඇත්තෙම මේ අඹ වනය ගොඩාක් රමණීයයි, ගොඩාක් ප්‍රසාද ජනකයි. ඉතින් මේ වගේ තැනක් නම් වීරියෙන් භාවනා වඩන්න කැමති කෙනෙක්ට පදන් වීරිය වඩන්න බොහෝම කදිමයි කියලා හිතුණා. ඉතින් එවෙහෙම කල්පනා කරලා හිතුවා, භාගතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම මේ පදන් වීරිය වඩන්න මේ අබවණේට එනවා කියලා හිතුවා. ඉතින් ඉපින්නස් ඊට පස්සේ මේගිය ස්වාමීන් වහන්සේ මොකද කරේ, ඒ භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහින් භාගතුන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. එකත් පස්සේ වැඩ හිටලා භාගතුන් වහන්සේට මතක් කළා, ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ පිණ්ඩපාතේ වැඩලා සවස් කාලේ මේ ඒ ගන්තිරේ ඔබ ඔබ සක්මන් කරමින් ඉන්නකොට ස්වාමීනි මම දැක්ක රමණීය අඹ වනයක්. ඉතින් ඒක දැක්කට පස්සේ මට හිතුණා මේ අඹ වනය නම් ගොඩාක් ප්‍රසාද ජනකයි, ගොඩාක් රමණීයයි, ප්‍රදන් වීරිය වඩන කෙනෙක්ට හරීම කදිමයි කියලා හිතුණා කිව්වා. ඉතින් ස්වාමීනි මට අවසර දෙනවා නම් මම කැමති රමණීය අඹ වනයට ගිහිල්ලා පදන් වීරිය වඩන්න කියලා භාගතුන් වහන්සේට පැවසුවා. ඉතින් පින්නත් සියල්ල දන්නා භාගතුන් වහන්සේ මේ එක්තරා හේතුවක් නිසා, ඉතින් මේ ඉස්සරහට සිදුවෙන සිදුවීම දන්නා නිසා මේ මේගිය ස්වාමීන් වහන්සේට පැවසුවා, පින්නත් මේගිය ඔහොම ඉන්න කියලා, ඇත්තෙන්ම ඒ ගමන යන්න නැතුව ඉන්න කියලා වැදෑරු. ඉතින් පින්නත්නි මේගිය ස්වාමීන් වහන්සේ ආයෙත් ඉල්ලා සිටියා, ස්වාමීනි භාගතුන් වහන්සේ මං කැමති ඒ රමණීය අඹ වනයට ගිහිලා පදන් වීරිය වඩන්න. භාගතුන් වහන්සේ ඒ වෙලාවෙත් මේ මේගිය ස්වාමීන් වහන්සේට වැදෑරුවා, පින්නත් මේගිය මමත් තනියම නිසා තව කවුරු හරි භික්ෂුවක් එනකල් පොඩ්ඩක් ඉවසන්න කියලා. ඉතින් පින්නත් ඒ විදිහට භාගතුන් වහන්සේ පැවසුවට පස්සේ ආයෙත් මේගිය ස්වාමීන් වහන්සේ ආයෙත් ඉල්ලුවා, ස්වාමීනි භාගතුන් වහන්සේ ඒ අඹ වනය හරිම රමණීයයි, ඉතින් මං කැමති රමණීය අඹ වනයට ගිහිල්ලා පදන් වීරිය වඩන්න කියලා මේ විදිහට තුන්වෙනි වතාවටත් ඉල්ලුවා. ඊට පස්සේ පින්නත්නි භාගතුන් වහන්සේ මේ මේගිය ස්වාමීන් වහන්සේට පැවසුවා, පින්නත් මේගිය වීරිය කරන්න ඕනම කියලා කියනවනම් මං ඒකට මොකක් කියන්නද, ඉතින් යම් දෙයකට කාලයයි සිටුවනම් දැන් ඊදී කරන්න කියලා භාගතුන් වහන්සේ අවසර දුන්නා. ඉතින් පින්නත් එතකොට බොහොම හරි සතුටක් ඇති වුණා මේගිය ස්වාමීන් වහන්සේට. ඉතින් මේගිය ස්වාමීන් වහන්සේ මොකද කරේ, අර අඹ වනේ භාගතුන් වහන්සේට ආදරෙන් වන්දනා කරලා ප්‍රදක්ෂිණා කරලා අර අඹ වනේට ගියා. ඉතින් අඹ වනේට ගිහිල්ලා පින්නත් ඒ අඹ වනේ ඇතුළටම ගිහිල්ලා එක්තරා ඒ අඹරුකක් මුල භාවනා ඉරියව්වෙන් වාඩි වුණා. දැන් මේ භාවනා කරන්න කියලා හිතාගෙන තමයි වාඩි වුණේ. ඉතින් පින්නත් මේ විදිහට ඔන්න භාවනා කරන්න කියලා හිතලා වාඩි වුණාට මේ මේගිය ස්වාමීන් වහන්සේගේ හිත එක්තෙන් කරගන්න බැරි වුණා. මේගිය ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු නොවුණු විදිහට මොකද උනේ, මේගිය තෙරුන් වහන්සේගේ සිතේ අකුසල් සිතුවිලි හටගන්න පටන් ගත්තා. හිතපු නැති විදිහට රාග සිතුවිලි එන්න ගත්තා. හිතපු නැති විදිහට ව්‍යාපාද සිතුවිලි එන්න පටන් ගත්තා. ඒ වගේම හිතපු නැති විදිහට විහිංසා විතර්ක
ඇතිවෙන්න ගත්තා. ඉතින් පින්නත්න මේතින් දැම් මේගිය ස්වාමීන් වහන්සේ තමන්ගේ හිත එක්තැන් කරගන්න උත්සාහ ගන්නවා ගන්නවා උත්සාහගන්න ඒ උත්සාහ කළත් හිත එක්තැන් වෙන්නේ විසිරිලා යනවා. ඉතින් මේගිය ස්වාමීන් වහන්සේගේ හිතේ කල්පනාවක් ඇති වුණා, මේක මහා අද්භූත දෙයක්නේ, මේක මහා ආශ්චර්ය දෙයක්නේ. මං මේ පැවිදි වුණේ, මේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදිනේ කොච්චර ශ්‍රද්ධාවකින්ද. ඒ වුණාට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන පාපී අකුසල් විතර්කයන්ගෙන් මගේ හිත කැළඹිලානේ කියලා කල්පනා වුණා. ඉතින් දැන් මේ විදිහට භාවනා කරගන්න බැරි වුණාට පස්සේ පින්නත්නි මේ ගිය ස්වාමීන් වහන්සේ මොකද කරේ? ඒ භාවනාවෙන් කරගන්න බැරි හින්දා ආපහු නැගිටලා ආපහු භාගතුන් වහන්සේ හොයාගෙන ආවා. ඇවිල්ලා භාගතුන් වහන්සේට මේ සිදුවීම සැලකලා, ස්වාමීනි භාගතුන් වහන්ස, මම ගිහිල්ලා අඹවණේට ගිහිල්ලා භාවනා කරන්න හදනකොට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන පාපී අකුසල් විතර්කයන් මට පුදුමාකාර විදිහට ඇති වෙන්න පටන් ගත්තා. එතකොට ස්වාමීනි මට මෙහෙම හිතුණා, භවත්නි මේක මහා ආශ්චර්ය දෙයක්නේ, මේක මහා අද්භූත දෙයක්නේ, මම මේ පැවිදිවීමට පත් උනේ කොයිතරම් ශ්‍රද්ධාවකින්ද, ඒ වුණාට මේ විදිහ මේ අකුසල් විතර්කයන්ගෙන් මගේ හිත කැළඹිලානේ කියලා ස්වාමීනි මට එහෙම කල්පනාවක් ඇති වුණා කියලා භාග්‍යතුන් වහන්සේට කිව්වා. ඉතින් පින්වත්නි ආන් ඒ වෙලේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, පින්වත් මේ ගිය නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස කරුණු පහක් උපකාර වෙනවා කිව්වා. එතකොට නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස කරුණු කීයක් උපකාර වෙනවද? කරුණු පහක් උපකාර වෙනවා. ඒ කියන්නේ පින්නත්නි දැන් අපිට යම් දෙයක්කින් අපි ප්‍රයෝජනය ගන්න නම් ඒක සුදුසු තත්වයට පත් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍යයෙන් අපි ආහාරයට ගන්න ධාන්‍ය වුණත් අපි තුම හාල් කියලා. එතකොට ඒ දේවල් පවා මේ සුදුසු තත්වයට මේරුවේ නැත්නම් අපිට ප්‍රයෝජනය ගන්න බෑ. එතකොට සුදුසු තත්වයට ප්‍රයෝජනය ගත්තට පස්සේ තමයි ආවට පස්සේ තමයි අපිට ඒකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අන්න ඒ විදිහටම තමයි පින්නත්නේ අපේ මේ සිතත් ධර්ම අවබෝධයට සුදුසු පරිදි මෝරන්න ඕනේ. එතකොට මේරු සිත තමයි මේ කෙලෙසුන්ගේ මනාකොට නිදහස් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ ධර්ම දේශනා වලින් අහලා ඇති මේ අවුරුදු 7 කිස්රවුල් බාද්දි මොකද වෙන්නේ? තමන්ගේ තියෙන සියලුම කෙලෙසුන් දුරු වෙලා නිකිලස් භාවයට පත් වෙනවා. ඒ ඇයි? ඒ සිත ධර්මාබෝධියට සුදුසු පරිදි මෝරලා තියෙන්නේ. නැත්තම් ධර්ම ඔයගොල්ලෝ බණට අහලා ඇති, භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා මේ බණ අහගෙන ඉන්නදී අරහත්ත්වයට පත් වෙනවා නේද? ඒ වගේම සකදාගාමි ඵලයට පත් වෙනවා, අනාගාමි ඵලයට පත් වෙනවා, බණ අහගෙන ඉන්නදී ඉඳගෙන ඉන්නදීම සෝවාන් ඵලයට පත් වෙනවා. එතකොට පිටනත් ඒ විදිහට මගඵල ලබන්නේ ඒ සිත ඒ தත්වෙට කලින්ම මෝරලා හින්දා. ඒතකොට දැන් අපිටත් ආසාවක් ඇති වෙනවා නේ, අපිටත් මේ බණ අහගෙන ඉන්න ගම අපිටත් මේ වගේ මගඵල ලබන්න ඇතනම් කියලා. ඉතින් අපි බලාපොරොත්තු වුණාට ඒක සිද්ධ වෙන්නේ නැත්තේ අපේ හිත ඒ විදිහට මෝරලා නැති හින්දා. ඉතින් පින්නත්නි මේ සූත්‍ර දේශනාවෙන් කියලා දෙනවා ඒ නොමේරු චිත්ත විමුක්තිය මෝරන්න උපකාර වෙන කරුණු පහ ගැන. එතකොට මේ නොමේරු චිත්ත විමුක්තිය මෝරන්න කරුණු පහක් උපකාර වෙනවා. ඉතින් පින්නත්නි මේ සූත්‍ර දේශනාවෙන් මේ ලස්සන කරුණු පහ ගැන තමයි කියලා දෙන්නේ. ඉතින් පින්නත්නි මේ කරුණු පහ අපි දැනගෙන පුරුදු කරගන්න එක අපේ ජීවිතේට මහා යහපතක් රැකවරණයක් හදලා දෙනවා. ඉතින් පින්නත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ මේගිය ස්වාමීන් වහන්සේට පින්නත් මේගිය කල්යාණ මිත්‍රයන් නැති භික්ෂුවක් ඉන්නවා. ඔහුට කල්යාණ යහළුවන් ඉන්නවා. කල්යාණ මිත්‍රයන් ඇසුරට වැටිලා ඉන්නවා. පින්නත් මේගිය නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස මෙන්න මේ පළවෙනි කරුණ උපකාර වෙනවා. එතකොට නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙන පළවෙනි කරුණ මොකද්ද? කල්යාණ මිත්‍රයන් ඇති බව. එතකොට කල්යාණ මිත්‍රයන් නැති බව කියන කාරණාවෙන් මොකද වෙන්නේ? අපේ සිත ඒ චිත්ත විමුක්තිය මෝරනවා. එතකොට පින්නත්නි කල්යාණ
මිත්‍රා කල්යාණ මිත්‍රයා තමයි අපිට බරදින් නැගී හිටින්න උපකාර කරන්නේ යහපත් මඟ කියලා දෙන්නේ කල්යාණ මිත්‍රයා. එතකොට පින්නන්ති කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේ නොමේරු චිත්ත විමුක්තිය මෝරන්න උපකාර වෙනවා නම් එතකොට අසත්පුරුෂ ආශ්‍රයෙන් මොකද සිද්ධ වෙන්නේ? යම් කිසි මට්ටමකට හරි මේ චිත්ත විමුක්තිය මෝරලා තියෙනවා නම් ඒකත් පිරිහිලා යන්න තමයි අසත්පුරුෂ ආශ්‍රය හේතු වෙන්නේ. ඉති පින්නත්නි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියනක අපේ නොමේරු චිත්ත විමුක්තිය මොයරින් පිණිස උපකාර වෙන පළවෙනි කාරණාව. ඊළඟට පින්නත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දෙවෙනි කාරණාව පින්නත් මේ ගිය භික්ෂුවක් සිල්වත් වෙනවා. පාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙනවා. ඉතා යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙනවා. ඉතා ස්වල්ප වර්ධී පවා බිය දකිනවා. ශික්ෂාපදයන් සමාදන් වෙලා හික්මෙනවා. පින්නත් මේ ගිය නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස මෙන්න මේ දෙවෙනි කරුණ උපකාර වෙනවා. එහෙනම් නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙන දෙවෙනි කරුණ මොකද්ද? සිල්වත් බව. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ විදිහට ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සිල්ව මේ සංවර වෙලා ඉතා යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙනවා නම් ඒක නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙනවා කියලා. එතකොට පින්නත් අපි මේ විදිහට සිල් සමාදන් වෙලා ඒ ස්වල්ප වර්ධිත බිය දකිමින් ඒ සමාදන් වූ සිල්පද මනාකොට රකිද්දී මොකද වෙන්නේ? ඒකින් අපේ ජීවිතේට මහා උපකාරයක් සැලසෙනවා. අපේ මේ නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස ඒ සිල්වත් බව හරි උපකාර වෙනවා. ඉතින් දැන් ගිහි කෙනෙක් නම් පන්සිල් පද පහ හොඳට රකිනවා නම් ඒ වගේම පොයට උපෝසත සිල් සමාදන් වෙනවා නම් සීලමේ වශයෙන් අපේ ජීවිතේට ලොකු පිනක් රැස් වෙනවා. ඉතින් ආංගික උපකාර වෙන නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස ඒක තමයි දෙවෙනි කාරණාව. ඊට පස්සේ පින්නත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පින්නත් මේ ගිය මෙන්න මේ විදිහ කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහ කතා අපි අහනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ කතාවලින් අපේ කෙලෙස් තුනී කරනවා. ඒ වගේම සමත විදර්ශනාවලට උපකාර වෙනවා. ඒ වගේම තමයි අවබෝධයෙන් යුතුව කලකිරීම පිණිස උපකාර වෙනවා. ඒ වගේම තමයි විරාගය ඇති වෙනවා. ඇල්ම නිරුද්ධ වෙනවා. සංසිඳීම ඇති වෙනවා. ආරි සත්‍ය අවබෝධය ඇති වෙනවා. ඒ කතාවලට තමයි කියන්නේ දස කතා කියලා. එතකොට පින්නත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ දස කතා මොනවද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අල්පේච්ච ජීවිතය ගැන කතාව. ඒ වගේම ලද්දෙයින් සතුටු වීම ගැන කතාව. ඒ වගේම හුදෙකලා විවේකයේ ගැන කතාව. ඒ වගේම පිරිසහා එක් නොවි සිටීම ගැන කතාව. ඒ වගේම පටන්ගත් වීරිය ගැන කතාව. ඒ වගේම සීලය ගැන කතාව, සමාධිය ගැන කතාව, ප්‍රඥාව ගැන කතාව. ඒ වගේම විමුක්තිය ගැන කතාව, විමුක්ති ඥාන දර්ශනය ගැන කතාව. ඉතින් යම් කෙනෙකුට මෙන්න මේ කතා නිතර නිතර අහන්න ලැබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මෙවැනි උතුම් කතාවන් Tamanට කැමැති පරිද්දින් නිතර නිතර පහසුවෙන් අහන්න ලැබෙනවා නම් ඒක තමයි කිව්වා නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙන ඊළඟ කාරණාව, තුන්වෙනි කාරණාව. ඒ තමයි දස කතාවන් නිතර නිතර අහන්න ලැබීම. එතකොට පින්නත් ඒ විදිහට දස කතාවන් නිතර නිතර අහද්දි මොකද වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ දස කතාවන් නිතර නිතර අහන්න ලැබීමෙන් අපේ ජීවිතයේ ආනිසංස හතක් තියෙනවා. ඒ ආනිසංස හත තමයි අපිට ඒ දස කතාවන් නිතර නිතර අහද්දි මොකද වෙන්නේ? ඒ දස කතාවන් තුළින් අපේ කෙලෙස් තුනී කරනවා. ඒ වගේම මේ දස කතාවන් සමත විදර්ශනා භාවනාවලට උපකාර වෙනවා. ඒ වගේම තමයි අවබෝධයෙන් යුතුව කලකිරීම පිණිස උපකාර වෙනවා. ඒ වගේම තමයි දස කතා නිතර නිතර අහද්දී අපේ විරාගය ඇති වෙනවා. ඒ වගේ තමයි ඇල්ම නිරුද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ කතා නිතර නිතර අහද්දී සංසිනීම ඇති වෙනවා. ඒ වගේම තමයි ආර්ය සත්‍ය අවබෝධ වෙනවා. එතකොට පින්නත් කෙනෙකුට මේ විදිහට නිතර නිතර මේ කතා අහන්න ලැබෙනවා නම් ඒ කියන්නේ අල්පේච්ච ජීවිතය ගැන කතාව අහද්දී අපේ මොකද වෙන්නේ? කෙලෙස් සංසිඳෙනවා. එතකොට සමති විදර්ශනා භාවනාවලට ඒක උපකාර වෙනවා. අපිට වීරිය ඇති වෙනවා. ධර්මීය මාර්ගය වඩන්නේ ඒ වගේ කතා
අපිතුම අල්පේච්චක කෙනෙක් ගැනගේ ජීවිතය ගැන අපිට අහන්ඩ ලැබුණාම අපිට හිතෙන ඔය ගුණධර්ම ඇති කරගන්න. එතකොට ඒ තුළින් අපිත් මොකද වෙන්නේ, විරාගය ඇති වෙන, ඇල්ම නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම තමයි අපිට නිතර නිතර අහන්ඩ ලැබෙනවන හුදෙකලා විවේකී වාසය කිරීමේ වටිනාකම ගැන අපිටත් ඒකට ආසාව ඇති වෙන. එතකොට අපේ කෙලෙස් තුනී වෙලා යනවා. ඒ වගේම සීලය ගැන නිතර නිතර අහන්ඩ ලැබුණොත් එහෙම අපිටත් මොකද වෙන්නේ, සංසිඳීම ඇති වෙනවා. අපිටත් ආසා හිතෙන ඒ විදිහට සීල් රකින්න. ඒ වගේම සමාධිය ගැන අහන්ඩ ලැබුණාම අපේ අපිටත් ඇති වෙනවා අදහසක්, අනේ අපිටත් සමාධියක් ඇති කරගන්න ඇත්නම් කියලා. එතකොට මොකද වෙන්නේ, කෙලෙස් තුනී වෙලා යනවා. ඉතින් පින්නාත්ති, මේ විදිහට දස කතාවන් නිතර නිතර අහද්දී ඒක උපකාර වෙනවා අපේ නොමේරු චිත්ත විමුක්තිය මෝරන්න ඕන. ඒක තමයි තුන්වෙනි කාරණාව. දැන් නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිරිත උපකාර වෙන කරුණු තුනක් කිව්වා. පළවෙනි කාරණාව මොකද්ද? පළවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙවෙනි කාරණාව සිල්වත් බව. තුන්වෙනි කාරණාව දස කතාවන් අපට නිතර නිතර පහසුවෙන් අහන්න ලැබීම. ඒ තමයි ඔන්න නොමේරු චිත්ත විමුක්තිය උපකාර වෙන මුල්ම කාරණා තුන. ඊළඟට පින්නත්නි, භාගතුන් වහන්සේ දේශනා කළා නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වන හතරවෙනි කාරණා මොකද්ද කියලා. භාගතුන් වහන්සේ දේශනා කරා පින්නත් මේ ගිය භික්ෂුවක් පටන්ගත් වීරියෙන් යුතුව ඒ වාසය කරනවා. ඒ කියන්නේ පටන්ගත් වීරියෙන් යුතුව වාසය කරනවා කියලා කියන්නේ පින්නත් එතකොට ඒ භික්ෂුව අකුසල් ප්‍රහාණය කරන්ඩ, ඒ වගේම කුසල් දියුණු කරගන්ඩ තමා තුළින් උත්සාහයක් ගන්නවා, දැඩි වීරියක් ගන්නවා. ඒකට තමයි කියන්නේ පටන්ගත් වීරියෙන් කටයුතු කරනවා කියලා. එතකොට පින්නත්නි, මේ විදිහට යම් කෙනෙක් පටන්ගත් වීරියෙන් කටයුතු කරනවා නම් එතකොට ඒක නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙනවා. එතකොට කවුරුර කෙනෙක් පින්නත් පටන්ගත් වීරියෙන් ඉන්නවා නම් එයා හැම තිස්සෙම එයාගේ හිතේ අකුසල් ඇති වෙනවා නම් එයා ඒ අකුසල් අයෝනිසෝ මනසකාරයෙන් පෝෂණය කරන්නේ. එයා මොකද කරන්නේ? යෝනිසෝ මනසකාරය උපදවා ගන්නවා. ඒ අකුසල් ඇතිවිච්ච වහාම දුරු කරලා දානවා. දැන් සාමාන්‍යයෙන් මොකද වෙන්නේ, සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනාගේ හිතේ රාගය ඇති වුණොත් එයා ඒක අයෝනිසෝ මනසිකාරයෙන් පෝෂණය කරනවා, තව තව ඒක වැඩි කර ගන්නවා. එතකොට මේ පටන්ගත් වීරයෙන් ඉන්න කෙනාගේ හිතේ රාගය සිතුවිල්ලක් ඇතිවිච්ච ගමන් එයා දන්නවා රාග සිතුවිල්ලක් ඇති වුණා. ඊට පස්සේ මෙයා හිතනවා මේක මට යහපත පිණිස පවතින්නේ නැහැ කියලා. මොකද කරන්නේ? මෙයා වීරියෙන් ඒක දුරු කරනවා. ඒ වගේම තරහ සිතක් ඇති වුණොත් එහෙම එයා ඒ පටිග නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් සිහි කර කර ඒක පෝෂණය කරන්නේ. එයා යෝනිසෝ මනසිකාරය උපදවාගෙන ඒ තරහ සිතුවි සරහ සිත දුරු කරලා දානවා. ඉතින් පින්නත් මේ විදිහට වීරියෙන් යුතුව, දැඩි වීරියෙන් යුතුව මේ විදිහට අකුසල් ප්‍රහාණය කරනවා නම්, ඒ වගේම දැඩි වීරියෙන් මේ කුසල් දහම් තමා තුළ දියුණු කරගන්න උත්සාහ කරනවා නම් ඒක නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙනවා. ඒක තමයි නොමේරු චිත්ත විමුක්තිය මෝරන්න උපකාර වෙන හතරවෙනි කාරණාව. ඊට පස්සේ පින්නත්නි, ඔන්න නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙන පස්වෙනි කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්නත් මේ ගිය භික්ෂුවක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ ආර්ය වූ අවබෝධයෙන් කලකිරෙන මනාකොට දුක් ශේවෙලා යන ආකාරයට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකීමේ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, වගේ විඥාන උපාදානස්කන්ධය. ඉතින් මේ උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකීමේ නුවණින් යුක්ත වෙනවා. එතකොට මේක තමයි ප්‍රඥා, ඒ නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙන පස්වෙනි කාරණාව. ඉතින් පින්නත් එතකොට දැන් රූප උපාදානස්කන්ධය කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගේ හටගත් දෙයට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. එතකොට වේදනා උපාදානස්කන්ධය කියනවා මේ සැප දුක් උපේක්ෂා ආදී වේදනාවන්ට. ඒ වගේම
අපි ඒ විදිහට ඒ ඇසින් කනින් නාසයෙන් ඒ ගන්න අරමුණු හඳුනා ගන්න එකට කියනවා සංඥාව කියලා, හඳුනා ගැනීම. ඒ වගේම අපි ඒ දේවල් කෙරෙහි චේතනා පහළ කරන එකට කියනවා සංස්කාර කියලා. ඉතින් ඒ වගේ මේ දේවල් හඳුනා ගැනීමේ ස්වභාවයේ විඥාණයට කියනවා විඥාන උපාදාන ස්කන්ධය කියලා. එතකොට පින්නත් කෙනෙක් මේක අනිත්‍ය වශයෙන් දකිනවා. රූපය, වේදනාව, සංඥා, සංස්කාර, විඥාන කියන දේ ස්ථිර නැහැ. මේක වෙනස් වෙලා යනවා කියලා අනිත්‍ය වශයෙන් දකිනවා. එතකොට පින්නත් මේ විදිහට අනිත්‍ය වශයෙන් දකින එක නොමේරෝ චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙනවා. ඒක තමයි පින්නත් නොමේරෝ චිත්ත විමුක්තිය උපකාර වෙන පස්වෙනි කාරණාව. ඔන්න දැන් නොමේරෝ චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙන කරුණු පහම කිව්වා. පළවෙනි කාරණාව තමයි නොමේරෝ චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙන පළවෙනි කාරණාව කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙවෙනි එක සිල්වත් බව. තුන්වෙනි එක දසකතාවන් නිතර නිතර පහසුවෙන් අහන්න ලැබීම. හතරවෙනි කාරණාව පටන්ගත් වීරයෙන් යුතු බව. පස්වෙනි කාරණාව තමයි පින්නත්නි මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින ප්‍රඥාවෙන් යුතු බව. ඔන්න ඔය කරුණු පහ තමයි නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වෙන්නේ. පින්නත් ඊළඟට භාග්‍යතුන් වහන්සේ හරි දැන් මේ කාරණා පහ දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ ලස්සන කාරණාවක් ඉස්මතු කරනවා. දැන් පින්නත් නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස කරුණු පහක් උපකාර වෙනවනේ. භාග්‍යතුන් වහන්සේ පින්නත් ඊළඟට දේශනා කරනවා මේ කරුණු පහෙන් පළවෙනි කාරණාව තියෙනවා නම්, ඒ කියන්නේ පළවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්නත් යම් කෙනෙක්ට මේ පළවෙනි කාරණාව තියෙනවා නම් ඒ පළවෙනි කාරණාව හේතුවේ ඉතුරු කාරණා හතර සම්පූර්ණ වෙනවා කියලා. ඒ කියන්නේ පින්නත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්නත් මේ ගිය කල්යාණ මිත්‍රයන් නැති, කල්යාණ යහළුවන් නැති, කල්යාණ යහළුවන්ගේ ඇසුරට පත් වෙලා ඉන්න භික්ෂුව සිල්වත් වෙනවා කියන කාරණාව කැමති වෙන්න ඕන කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙන ආනිසංසය තමයි ඒක. ඒතර කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙන ආනිසංසය තමයි සිල්වත් වීම. මොකද කල්යාණ මිත්‍රයා උපකාර වෙනවා සිල්වත් බවට. එතකොට යම් කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා නම් එයා කැමති වෙන්න ඕනේ සිල්වත් බව. මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ලැබෙන දෙයක්. ඊට පස්සේ පින්නත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්නත් මේ ගිය කල්යාණ මිත්‍රයන් නැති, කල්යාණ යහළුවන් නැති ඒ කෙනා කැමති වෙන්න ඕනේ කියනවා දසකතාවන් නිතර නිතර පහසුවෙන් අහන්න ලැබීම. දැන් නොමේරු චිත්ත විමුක්තිය මේරීම පිණිස උපකාර වන තුන්වෙනි කාරණාව තමයි දසකතාවන් නිතර නිතර පහසුවෙන් අපිට අහන්න ලැබීම. එතකොට යම් කෙනෙක්ට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා නම් එයාට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් හින්ද මොකද වෙන්නේ? නිතර නිතර පහසුවෙන් දසකතාවන් අහන්න ලැබෙනවා. ඊළඟට පින්නත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්නත් මේ ගිය කල්යාණ මිත්‍රයන් නැති, කල්යාණ යහළුවන් නැති, කල්යාණ මිතුරන්ගේ ඇසුර නැමරූ භික්ෂුව පටන්ගත් වීරයෙන් යුක්තවන්නේ කියන කාරණාව කැමැති විය යුතුයි කියනවා. ඒකට හේතුව තමයි පින්නත්නි කල්යාණ මිත්‍රයා උපකාර කරනවා තමන්ට පාපී අකුසල් දුරු කරගන්න, ඒ වගේම කුසල් දහම් දියුණු කරගන්න. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ලැබෙන ආනිසංසයක් තමයි පින්නත්නි පටන්ගත් වීරයෙන් යුක්ත වීම. මොකද කල්යාණ මිත්‍රයා හැමතිස්සෙම උනන්දු කරනවා, උත්සාහ කරනවා මේ පාපී අකුසල් දුරු කරන්න. ඒ වගේම තමන් කුසල් දහම් වලට යොමු කරන්න මේ කල්යාණ මිත්‍රයා හරි උපකාර කරනවා. එතකොට ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන ඊළඟ ආනිසංසය. ඊළඟට පින්නත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්නත් මේ ගිය කල්යාණ මිත්‍රයන් නැති, කල්යාණ යහළුවන් නැති, කල්යාණ යහළුවන්ගේ ඇසුරට නැඹුරු භික්ෂුව මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීමේ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා කියන කාරණාව කැමති වෙන්න ඕන කියනවා. ඒක කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා සැලසෙන ආනිසංසයක්. මොකද කල්යාණ මිත්‍රයා හැමතිස්සෙම මේ රූපයේ තියෙන ආදීනව කියලා දෙනවා.
මේදී තියෙන අනිත්‍ය ස්වභාවය කල්යාණ මිත්‍රය තමයි හරියටම කියලා දෙන්නේ. එතකොට මේ හැම දෙයක් මිස්ත්‍රි දේවල් නෙමෙයි, මේ දේවල් අනිත්‍ය වෙලා යනවා කියලා කල්යාණ මිත්‍රය කියලා දෙනවා. එතකොට පින්නත්නි මේ විදිහට පංච උපාදානස්කන්ධයේම මේ තියෙන අසාර බව, ස්ථීර නැති බව, අනිත්‍ය ස්වභාවය කල්යාණ මිත්‍රය තමයි කියලා දෙන්නේ. එතකොට ඒක පින්නත්නි කල්යාණ මිත්‍ර ආසින් අපිට ලැබෙන තවත් ආනිසංශයක්. ඉතින් පින්නත්ති කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා මෙන්න මේ නොමේරු චිත්ත විමුක්ති මේරීම් පිණිස උපකාර වන ඉතුරු කාරණා සියල්ලම සම්පූර්ණ වෙලා යනවා. එතකොට පින්නත් ඔබ දැනගන්න ඕනේ නොමේරු චිත්ත විමුක්තිය මේරීම් පිණිස කරුණු පහක් උපකාර වෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. එතකොට යම් කෙනෙක්ට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා නම් එහෙම ඒ නොමේරු චිත්ත විමුක්ති මේරීම් පිණිස උපකාර වන ඉතුරු කාරණා හතරම කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා සම්පූර්ණ වෙනවා. දැන් ඔබට පින්නත්නි ඔබට මතක ඇති අපගේ භාගතුන් වහන්සේ වැඩ ඉන්නකොට අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිදින් එක දවසක් භාගතුන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ මට හිතෙන්නේ මේ නිවන් මගින් හරි අඩක්ම තියෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මත කියලා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට මතක් කළා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කළා, ඔබ අහලා තියෙනවා භාගතුන් වහන්සේ දේශනා කළා, හා හා පින්නත් ආනන්ද එහෙම කියන්න එපා කිව්වා. පින්නත් ආනන්ද මේ සම්පූර්ණ නිවන් මාර්ගියම තියෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මත කිව්වා. තේරෙනවා නේද? ඉතින් ඒක නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කරේ මේ සම්පූර්ණ නිවන් මාර්ගියම තියෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා කියලා. මොකද මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපේ නොමේරු චිත්ත විමුක්ති මේරීම් පිණිස ඒක උපකාර වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ පින්නත්නි අපේ ජීවිතයට පුදුමාකාර විදිහ සැපය හදලා දෙන දෙයක්. දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය ජීවිතය ගත කරද්දී දන්නව ඇති කෙනෙක් දුස්සීලයි නම් ගොඩාක් වෙලාවට ඒකට හේතුව තමයි පාප මිත්‍ර ආශ්‍රය. කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට ගොඩාක් පෙළඹිලා ඉන්නවා නම් එයාට පාපී යහළුවන් මිතුරන් ඉන්නවා. එතකොට මේ පාපී යහළුවන් මිතුරන් ඉන්න නිසා එයාට සිල්වත් වෙන්න ලැබෙන්නේ නැහැ. මොකද ඉදී අසත්පුරුෂ ශාස්ත්‍රය උදව් කරන්නේම දුස්සීල බවට. එතකොට එයා සිල්වත් වෙන්න කැමති නම් එයා ඉස්සරවම කරන්න ඕනේ මොකද්ද? මේ පාපී යහළුවන්ගේ ඇසුර නවත්තන්න ඕනේ. නැත්නම් යම් කෙනෙක් ඔන්න හිතනවා උත්සාහ කරන ඔන්න අපි තුම් මත්පැන් ඒ දේවල් භාවිතා කරන කෙනෙක් මත්ද්‍රව්‍යයට යොමු වෙලා ඉන්න කෙනෙක් ඔන්න උත්සාහ කරනවා එක්ක හිතින් හිතවිල්ලක් ඇති කරගන්නවා, මං මේවා පාවිච්චි කරන එක මට අයහපත පිණිස පවතිනවා, මං මේ දේවල් නවත්වනවා කියලා. ඉතින් එයා එහෙම නවත්වනවා කියලා හිතුවට එයාට ඒක නවත්තන්න ගන්න බෑ. පාපී යහළුවන් අසත්පුරුෂ යහළුවන් ඉන්නවනම් ඒක නවත්තන්න නම් එයා ඉස්සරවම කරන්න ඕනේ ඒ අසත්පුරුෂ ආශ්‍රය නවත්තන්න ඕනේ. ඊට පස්සේ තමයි එයාට පුළුවන්කමක් ලැබෙන්නේ ඔන්න ඒ වැරදි දේවල් නවත්තලා සිල්වත් වෙන්න. මොකද ඊට පස්සේ එයා කල්යාණ මිත්‍ර ආශ්‍රයට යොමු වෙනවා නම් එහෙම එයාට නිතරම දුස්සීල භවේ ආදීන වහන්න ලැබෙනවා, සිල්වත් භවේ ආනිසංස අහන්න ලැබෙනවා. එතකොට එයා ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා සිල්වත් භවයට පත් වෙනවා. ඉතින් පින්නත් මේ විදිහට කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට තියෙනවා නම් එහෙම අපිට ඒක හරි උපකාරයි අපේ චිත්ත විමුක්තිය මේරීම පිණිස. ඉතින් ඔබ අහලා ඇති, ඔබ දන්නව ඇති අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණ අලුතම සහම්පති බ්‍රහ්මරාජයා භාගතුන් වහන්සේට ධර්ම දේශනා කරන්න ආරාධනා කළා. ඒගොල්ලෝ අහලා තියෙනවා. එතකොට පින්නත්නි භාගතුන් වහන්සේ බුදු ඇසින් මේ මුළු ලෝක සත්‍යාගයේම දෙසම් බැලුවා. එතකොට භාගතුන් වහන්සේට මේ සියලුම ලෝක සත්‍යයන් පිවුණ මොන වගේද? හරියට නෙළුම් මල් පොහොට්ටු තියෙන විලක් වගේ තමයි පෙවුනේ. භාගතුන් වහන්සේ දැක්කා ඒ පෙලක් නෙළුම් පොහොට්ටු තියෙනවා මේ වතුරෙන් උඩට මතුවෙලා හොඳට මෝරලා තියෙන්නේ. ඒ හිරුවෙලිය වැටෙනකල් බලාගෙන ඉන්නේ පිබිදෙන්න. භාගතුන් වහන්සේ දැක්කා ආන් ඒ වගේ ඉන්නවා ඇතැම් පුද්ගලයෝ. ඒගොල්ලෝ මේ භාගතුන් වහන්සේ කියන සූර්යා ගින්නේ ධර්මයේ දේශනාව අහන්න ලැබෙනකල් බලාගෙන ඉන්නේ අවබෝධ කරා යන්න. මොකද ඒ සසරගත
ජීවිතය තුළ ඒ නොමේරු චිත්ත විමුක්තිය මේරීම් පිණිස උපකාරවන කරුණු දියුණු කරගෙන හොඳට මෝරලා තියෙන්නේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේම නේද? මේ ධර්ම බණපදයක් අහද්දිම සෝවාන් ඵලයට පත් වුණා. හරියට අර ඒ විලේ නිලු ඒ නිල විලේ වතුරින් උඩට මතුවෙලා පිපෙන්න බලාගෙන ඉන්න නෙළුම් පොහොට්ට වගේ භාග්‍යතුන් වහන්සේ දැක්ක තවත් ඒ නෙළුම් පොහොට්ටු තියෙනවා තව කාලයක් යනවා මෝරන්න. ඒ වගේම තමයි තවත් නෙළුම් පොහොට්ටු තියෙනවා ඒවා මේ වතුරින් උඩට මතුවෙලා නැහැ. තවත් නෙළුම් පොහොට්ටු තියෙනවා ඒවා මේ බොහෝම පොඩි වතුර යටම බොහෝම පොඩියට තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට දැක්කා මේ සත්වයන් දෙස. උතර මේ සත්වය පෙලක් අය ඉන්නවා හරියට මෝරපු නෙළුම් පොහොට්ටු වගේ හොඳට මෝරලා තියෙන්නේ. ධර්මයේ දේශනා කරලා ධර්මයේ අහන පමණින් අවබෝධ කරගන්නවා. එතකොට පින්නත්නි ඒ විදිහට තාම වතුර යට තියෙන ඒ නෙළුම් පොහොට්ටු නම් ඒවා තව පිබිදීමට මොකද වෙන්න ඕනේ? ඒවා මෝරන්න ඕනේ නේද? උතර මේරුවොත් තමයි ඔන්නේ හිරු රශ්මිය වදිද්දි ඒ නෙළුම් මල පිපිදෙන්නේ පිපෙන්නේ. ඉතින් ඉති පින්නත්නි ආන්ගේ නෙළුම් පොහොට්ටු වගේ තමයි සමහරට අපේ ජීවිත. අපි දන්නේ අපේ මොන මොන මට්ටම් වලින් අපේ මේ ධර්ම අවබෝධය කරන්න අපේ මේ චිත්ත විමුක්තිය මෝරලද තියෙන කියලා අපි දන්නේ නැහැ. ඉතින් පින්නත්නි අපේ හිතේ ආසාවක් තියෙනවනම් අපේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවනම් අනේ අපිටත් මේ මගඵල නිවන් අවබෝධ කරගන්න ඕන කියලා මේ ඉපදවීම මෙරි මෙරි යන සංසාර ගමන සදහටම නිමා කරගන්න ඕන කියලා අපේ හිතේ අදහසක් තියෙනවනම් බලාපොරොත්තුවක් තියෙනවනම් පින්නත්නි අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ මේ නොමේරු චිත්ත විමුක්තිය මේරීම් පිණිස උපකාර වෙන කාරණා අපේ ජීවිතය තුළ ඇති කරගන්න. එතකොට අපේ ජීවිතය තුළ ඒ කාරණා ඇති කරගත්තට පස්සේ මොකද වෙන්නේ? අපේ මේ සිත ටික ටික ධර්ම අවබෝධයේ සුදුසු පරිදි මෝරන. ඉතින් යම් දවසක අපිටත් ධර්මයේ අහන්න ලැබුණොත් එහෙම එතකොට මොකද වෙන්නේ? අපේ සිතත් කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ඉතින් අපිටත් සංසාරයෙන් සදහටම නිදහස් වෙන මහා සැපයකට පත් වෙන්න පුළුවන්. ඉතින් පින්නත් ඒකින්ද නිරන්තරයෙන් අපි ඇති කරගන්න ඕන පළවෙනි ගුණාංගය තමයි මොකද්ද? කල්යාණ මිත්‍ර ආශ්‍රය. එතකොට පින්නත් කල්යාණ මිත්‍ර ආශ්‍රය සිද්ධ වෙන්න නම් මොකද්ද සිද්ධ වෙන්න ඕනේ? දැන් කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරන්න නම් අපි ඉස්සරව මොකද්ද කරන්න ඕනේ? බුදුජානක වහන්සේ දේශනා කරා පින්නත් කල්යාණ මිත්‍ර ආශ්‍රය සිද්ධ වෙන්න නම් අපි ඉස්සරව මේ කල්යාණ මිත්‍රය හොයාගෙන යන්න ඕනේ. තේරෙනව නේද? කල්යාණ මිත්‍රය ආශ්‍රය සිද්ධ වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? නිකන් ඉඳලා හරියන්නේ අපි කල්යාණ මිත්‍රයව හොයාගෙන යන්න ඕනේ. ඊළඟට පින්නත් භාගතුන් වහන්සේ දේශනා කළා කල්යාණ මිත්‍රයන් කෙනෙකුට නිතර හොයාගෙන යන්න එහෙම හිතේ අදහසක් ඇති වෙන්නේ නැහැ කිව්වා. කල්යාණ මිත්‍රයන් හොයාගෙන යන්න උපකාර වෙන්නේ කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව ඇතිවීම කිව්වා. තේරෙනා නේද? කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාවක් ඇති වුණොත් තමයි එයාගේ හිතේ අදහසක් ඇති වෙන්නේ මං කල්යාණ මිත්‍රයන් හොයාගෙන යන්න ඕනේ කියලා. ඒකට කල්යාණ මිත්‍රය හොයාගෙන ගිය කෙනා තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නේ. ඒකට කල්යාණ මිත්‍රයන් ඇසුරු කෙනාට තමයි මේ විදිහට ධර්මයේ අහන් ලැබෙන සිල්වත් වෙන්න ඒ අවශ්‍ය පරිසරය උදා වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන කෙනාට. එතකොට මේ නොමේරු චිත්ත විමුක්තිය මේරීම් ප්‍රතිපකාර වෙන කාරණා සියල්ලක්ම ලැබෙනවා අපිට පින්නත් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා නම්. ඉතින් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා නම් අපිට සිල්වත් වෙන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම දසකතාවන් නිතර නිතර අහලා අපි තුල ඒ විදිහට අපේ තියෙන ඒ කෙලෙස් සංසිඳිලා යනවා, විරාගය ඇති වෙනවා. ඒ වගේම ධර්මාවබෝධයට ඒක උපකාර වෙනවා. ඒක කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙන්නේ. ඒ වගේම තමයි අපිට අකුසල් දුරු කරගෙන කුසල් දහම් දියුණු කරගන්න මේ විදිහේ වීරිය ඇති වෙනවා අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා නම්. ඒ වගේම තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින්න ප්‍රඥාව ඇති වෙනවා අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා නම්. ඉතින් පින්නත් අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ අපේ ජීවිතයට කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇති කරගෙන ඒ වගේ මේ නොමේරු චිත්ත විමුක්තිය මේරීම් පිණිස උපකාර වෙන කාරණා අපේ ජීවිතය තුළ දියුණු කරගන්න අපි උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් පින්නත්නි අපිට ඒ ලැබිලා තියෙන කාල වේලාව බොහොම ඉක්මනට අවසන් වෙලා යනවා. ඉතින් පින්නත්නි ඔබ ධර්ම ශ්‍රවණය කරන ඔබ හිතේ අදහසක් ඇති කරගන්න මේ සංසාර දුකින් සදහටම අත් මිදෙන්න නම් නිදහස් වෙලා යන්න නම්
ඒකට ඕන විදිහට අපි දියුණු වෙන්න ඕන අපේ චිත්ත විමුක්තිය මෝරන්න ඕන. ඉතින් ඒකට උපකාර වෙන ප්‍රධාන කාරණාව තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඉතින් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සත්පුරුෂ ආශ්‍රයෙන් අපිට මේ නොමේරු චිත්ත විමුක්ති මේරීම පිරිස උපකාර වෙන කාරණා දියුණු තියුණු වෙලා යනවා. ඉතින් පින්නත් අප සියලුම දෙනාටත් කල්යාණ මිත්‍ර ආශ්‍රය ස්ථලශීලා කල්යාණ මිත්‍රයන් ආශ්‍රයට නැඹුරු වෙලා අපේ ජීවිතය තුලත් ගුණධර්ම දියුණු කරගෙන, ඒ වගේම සීලාදී ගුණධර්ම දියුණු කරගෙන අපි සියලුම දෙනාට මෙලව ජීවිතය යහපත් කරගෙන පරලොව සුගතිගාමී කරගෙන සංසාර දුකින් සදහටමත් මිදින්න අප සියලුම දෙනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු. අද දවසේ මේ උතුම් සදහම් දේශනාවට අනුග්‍රහය දරන්නේ 5A කිරමනාහෙල බකිනිගහවෙල පදිංචි පින්නත් DM නිරන්ත මහත්මා, ඒ වගේම RM ශ්‍යාමලී මහත්මිය, ඒ වගේම DM සාරංගි දියණිය, ඒ වගේම DM කවිෂ පුතා ඇතුළු ඒ පවුලේ ඥාති හිති මිත්‍රාදී සියලුම දෙනා. ඉතින් පින්නත් අපි මේ විදියට රැස් කරා සියලුම පුණ්‍ය ධර්මයන්. අප පළමුවෙන් පින්කමිති සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. මේ රැස් කරා සියලුම පුණ්‍ය ධර්මයන් අපි සක්දේවදුන්ට, සතරවරන් දෙවිවරුන්ට, 38 වූ සෙම්පති දෙවිවරුන්ට අනුමෝදන් කරමු. ඉතින් ඒ දෙවියන්ට මේ පින් අනුමෝදන් ඇත්තා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් ඇත්තා. ඒ දෙවියෝ ඔබ සියලුම දෙනාට දියුණුවත් ආරක්ෂාවත් සලසා දෙත්වා. ඒ දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු. රැස් කර සියලුම පුණ්‍ය ධර්මයන් අපි විශේෂයෙන් අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ 2021 4/27 වෙනි දින මිය පරලොව ගිය පින්නත් RM විජේපාල පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ මූලික අරමුණින්. ඉතින් මේ රැස් කර සියලුම පුණ්‍ය ධර්මයන් 2021 4/27 වෙනි දින මිය ගිය ඒ RM විජේපාල පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රැස් කර සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසර 45කට පෙර මිය ගිය RM ගාමණ්ඩි සීයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම වසර 24කට පෙර මිය ගිය ජේම් පුංචි බණ්ඩාර මෙනිකා ඒ මෑණි මිත්තණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින් තුන් සඳහන් කළ තියෙන විදිහට RM කරුණාපාල බාප්පාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇතුළු ඒ බාප්පා ඇතුළු පිය පාර්ශ්වයෙන් මිය ගිය සීලෝම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මව් පාර්ශ්වයෙන් මීට වසර 17කට පෙර මිය ගිය ජේම් පුංචි බණ්ඩා සීයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම වසර 28කට පෙර මිය ගිය RM හීන්මණිකා මිත්තණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් ඒ නන්සඳහන් කළ මියගේ සීලෝම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්න DM නිලන්ත මහත්මා නමිනුත්, ඒ වගේම RM ශ්‍යාමලී මහත්මිය නමිනුත්, ඒ වගේම DM සාරංගි දියණිය නමිනුත්, DM කවිෂ පුතා නමිනුත්, ඒ වගේම මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්න ඒ සීලෝම දෙනා නමින් මියගේ සීලෝම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ඔබ සීලෝම දෙනා නමින් අනන්ත සතර පටන් මේ මොහොත දක්වා මියගේ සීලෝම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු. ඒ වගේ මේ විදිහට ඇසර සිරුම් පුන් ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොක්සාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ඒ වගේ මහමෙවුන අසුපවාසී රටලෝ වාසී සිලුගුණදම් පුරණ මහා සංඝරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා, සුවසේ සසුන් බඹසර ඇසිරෙන්න පින් රැස් කරගන්න, සංසාර දුකින් අත් මිදෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු. ඒ වගේම රැසර සිරුම් පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින ජේම් දයාවති ඒ මේ පින්නතුන්ගේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්නත් මෑණියන්ට මේ රැසකරත් පුණ්‍යානුභාවයෙන් තුනුරණේ අනන්ත ගුණානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා, චිරජීවනයේ සලසේවා,
උතුම් ධර්මාබෝධය ලබන්නත් වාසනාව උදා වෙත්වා. සාදු සාදු. රැස්කර සිලූම් පුණ ධර්මයන් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්න පින්නත් DM නිලන්ත මහත්මයාට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම RM ශ්‍යාමලි මහත්මියට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම DM සාරංගි දීනියට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම DM කවීෂ පුතා ඇතුළේ පවුලේ ඥාති හිත මිත්‍රාදී සියලුම දෙනාට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම මේ ධර්ම දානමේ පින්කමට අපපකාර කළ සහසම්බන්ධ වුණු ලොකු කුඩා සියලුම දෙනාට මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් එත්වා. ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකයේ පින්නා සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් එත්වා. ඒ වගේම මේ ධර්මා ශ්‍රවණය කළ ඔබ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් එත්වා. මේ පුණ්‍යානුභාවයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් තුනුරණේ අනන්ත ගුණානුභාවයෙන් ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, චිරජීවනයේ සැලසේවා, නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂ ආශ්‍රය ඔබගේ ජීවිතවලට නොඅඩුව ලැබේවා. ඉතින් කරන කියන ධාර්මික කටයුතු සමෘද්ධිමත් වෙත්වා. දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආර්ජිය සාර්ථකත්වයට පත් වෙත්වා. සීලාදී ගුණධර්ම දියුණු කරගෙන මෙලව ජීවිතය යහපත් කරගන්න, පරලව සුගතිගාමී කරගන්න, සංසාර දුකින් සදහටමත් පිදෙන්න ඔබ සියලුම දෙනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ namo buddhaya 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 namo namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.